සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනා ජයසූරිය නිතරම ගුවන් සේවිකාවන් තම පෙම්වතියන් බවට පත් කරගෙන තිබීම ගැන මීට කාලයකට ඉහතදී කතා බහක් පැතුරුණා. මීට වසර කිහිපයකට පෙර ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක් වූ අවස්ථාවක ඔහු මේ ගැන කතා කරලා තිබුණා. එහිදී ප්‍රකට ක්‍රීඩක සනා ජයසූරිය සිය පුද්ගලික පෙම් සමන්තතා සහ ජීවිතයේ බිඳවැටීම් ගැන නොකී කරුණ රැසක් හෙළිදරව් කරා. ඒ වගේම තමාගේ කේන්දරයේ හැටියට හැමදාම හොඳක් ළඟ නරකක් තිබෙන බවද ඔහු එහිදී සිහිපත් කළා. ශ්‍රී FM තරුවක් සමග වරුවක් වැඩසටහනේදී ඔහු මේ දේවල් කියා සිටියේ මෙන්න මේ විදිහටයි. සනත් අයට හැමදාම ප්‍රශ්න නේද? ඒත් සැහැල්ලුවෙන් ඉන්නවා. ඇත්තටම ජීවිතේ ප්‍රශ්න කියන එක මට අවුරුදු 17 කොළඹ ආපු දා ඉඳලා තියෙනවා. මගේ වෙලාව බැලුවත් ඒක ලියවිලා තියෙනවා. මම නෙමේ වෙන කෙනෙක් ගියත් ඒ කේන්දරේ යවුවත් ඒ විදිහටම කියනවා. මම ඕවා විශ්වාස කරනවා නෙමේ. නමුත් ඇත්ත ඒකයි. මම සමහරක් පැති වලින් පින් කරලා තිබුණට ඒ පැත්තේ ජීවිතේදී මගේ පින් මදි. මට අකුසල් වැඩි ඇති. ඇත්තටම හොඳ දේ මේ ආත්මේ මට තිබුණත් ටික කාලෙකින් නැති වෙලා යනවා. ගෑනු ළමයි හරියන්නේම නෑ නේද? ගෑනු ළමෙක් හරියන්නේ නෑම නෙමෙයි, හරියයි. ඒත් ඒක වෙලාවට දෙයියෝ දෙයි. ගුවන් සේවිකාවන්ටම හිත යන්නේ එහෙමත් කියලා නෑ. දැන් මම ඒ වගේ කෙනෙක් හම්බ වුණොත් කතා බහ කෙරුවොත් ඇරෙන්න වෙන දෙයක් නැහැ. අපිට වැඩිපුරම වෙලා තියෙන්නේ පාර යනවට වඩා ෆ්ලයිට් වල යන එක වැඩිනේ. උඩින් යද්දී කෑම බීම ජූස් දෙන්න හදනවා නේද ඒ අය? ඔව්, ඒකන වෙලා තියෙන්නේ. ඉතින් අපි යන්නේන ගමන් ම සමහරක් වෙලාවට ඕක වෙන්න පුළුවන්. අපේ ටීම් එක අරන් බලන්න කී දෙනෙක් කොයි තරම් වෙලා ලංකාවෙන් පිටද? බැලුවොත් දවස් 365න් දවස් 250ක් විතර පිට. හම්බ වෙන අය ඔක්කොමලා හොඳද? ඒකත් පිනට හම්බෙන ඒවාත් තියෙනවා. පව් වලට හම්බෙන ඒවාත් තියෙනවා. තියෙන සබ්බ සකල මනාවම නැති වෙන ඒවාත් තියෙනවා. එතකොට ඔබ දරුවන්ගේ පියෙක්. මට ඇත්තටම දෙවියෝ ළමයි 3 දෙනෙක් දීලා තියෙනවා. නීරෝගී ළමයි. ඒ 3 දෙනාව මම්මගේ පණ වගේ බලා ගන්නවා. ඒ 3 දෙනාට කිසිම අඩුපාඩුවක් නැති වෙන්න දෙමව්පිය උණුසුම අඩු වෙන්නේ නැතිව මං ඒක දෙනවා. දැන් සැන්ද්‍රා එක්ක හොඳින්ද? අපි ගොඩක් ළඟින් ඉඳන් වැඩ කටයුතු කරන්නේ. අපි තාම නීතියෙන් වෙන් වෙලා නැහැ. ඒ හින්දා ඒ කටයුතු වලදී මං එකට ඉන්න අවස්ථාවක් ලැබුණොත් ඒකත් ඒ ළමයි වෙනුවෙන් කරන්න බැරි කමක් නැහැ. කාලයත් එක්ක ඒකත් වේවි. ඒකයි මං වෙන දේවල් පස්සේ දුවන්නේ නැතුව මේක කාලයට බාර දෙන්නේ. කෙනෙකුට නරක වෙලාවල් තියෙන්න පුළුවන්. මං ඒකට ඉඩ දීලා තියෙනවා. ප්‍රශ්න ඇති උනේ සැන්ද්‍රාගෙන්ද ඔයාගෙන්ද? මගෙන්. එයාගෙන් නෙමෙයි. පිරිමින්ගෙන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ නේද? මගේ තමා වැරද්ද. කවදාවත් එයාට වැරදි දාන්න නරකයි. අපේ අතින් වරදක් වුණාම මම කියනවා. ඒකයි කිව්වේ. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.